සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සුපින්වත්නි අදත් මේ පින්වත් පූජනීය මහා සංඝරත්නය සහිතව මේ පින්තුන් මේ ස්ථානයේ බලාපොරොත්තු වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාව ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ විජේසිංහ මහත්මයා ඇතුළු පින්වත් දායක පින්තුන් පිරිසක් එකතු වෙලා මේ උතුම් දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා මේ පින්තුන්ගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය පින්වත්නි එක්තරා මාතෘකා පාඨයක් අද දේශනාවට සිහි කරලා තියෙනවා අති දුර්ලභ බුද්ධෝත්පාද කාලයත් එකල ලද මනුෂ්‍ය භවයගේත් ක්ෂණ සම්පත්තියත් මේවා පිළිබඳව එක්තරා අර්ථයක් මතු කරමින් දේශනාවක් කරන්න කියලා මතු කරලා තිබෙනවා. පින්වත්නි මේ බුද්ධෝත්පාදය කියලා කියන්නේ හරි දුර්ලභ අවස්ථාවක්. ඒකට හේතුව තමයි මේ අපේ ජීවිතය ඇතුලේ කර්මය කොහොමද හැසිරෙන්නේ? අවිද්‍යාව මත කොහොමද මේ අරබුදේ උඩුදුවන්නේ? නන්දියෙන් කොහොමද ලෝකයත් එක්ක සුසංයෝගයක් හදලා තියෙන්නේ? තණ්හාව විසින් එළියේ බාහිර ලෝකේ බලනකොට අර්ථයක් පේන විදිහට තමන් තුළ චින්තනමය අරබුදයක වැටිලා ඉන්නේ කොහොමද? මේකක්වත් අපට තේරෙන්නේ නැහැ. මේ එකම කාරණයක් පිළිබඳවත් අපට කිවිනත්නි එහෙම අදහසක් ගන්න අමාරුයි. දැන් උදාහරණයක් විදියට ගත්තොත් මේ පැවැත්මේ බරපතල තත්වයේ තියෙන්නේ කර්මයත් එක්ක. ඒක නිසා අපි එකට කියනවා කර්ම විඥානයේ තමයි ප්‍රතිසන්දිය කරා පැමිණින්නේ කියලා. කර්ම විඥානයේ. ତେଣୁ මේ කර්මයේ නියෝජනේ පොඩි එකක් නෙමෙයි. හැම තැනකම කර්මයේ විසින් පහර ගහන බවක් පේනවා. ප්‍රධාන වශයෙන් බලපාන ඇතැම් සාධක තියෙන්න පුළුවන්. නමුත් ඒ හැම සාධකයක් ඇතුළේම කර්මයේ විසින් පුද්ගලයාගේ වැඩපිළිවෙලට අභියෝග කරනවා. ඒක මේ වගේ. දැන් බීජ නියාම කියන සාධක ඇතුලේ කර්මයේ 120%කටත් වඩා අධිපතිකමක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ආසන්නතම සාක්ෂිය හැටියට පින්වත්නි චිත්ත නියාමයේ බලපාන්න පුළුවන්.
බටහිර විද්‍යාත්මක වචනේ කිව්වොත් මනෝ විද්‍යාත්මක සාධක මත බලපෑම් වෙන්න පුළුවන්. හැබැයි සිතේ සකස් වීමම කර්මයේ දායාදයක්. ඒ නිසා හැම තැනකම යටින් ගහනවා කර්මය. යටින් හැම වෙලාවකම කර්මයේ විසින් පහර ගහනවා. එතකොට මේ කර්මයේ විපාකයක් එක්ක තමයි දැන් මේ අපි හැපි හැපි ඉන්නේ. කර්ම විපාකයක් එක්ක. ස්කන්ධ කියන්නේම විපාක ටිකක්. තමා තුළ මේ වෙලාවේ නාම රූප ධර්ම පහළ වෙනවා කියන්නේම විපාකයක්. එතකොට මේ විපාකයේ ආරම්භය තවත් අරබුදේ වැටෙන මට්ටමක් ඇතුලේ තමයි අපේ ගනුදෙනුව තියෙන්නේ. මොකද්ද? ඒක නිකන් රැල්ලත් එක පොර කනවා වගේ වැඩක්. දැන් අපි රැල්ලත් එක පොර කෑවොත් අපිටමයි අමාරු වැටෙන්නේ, විඩාවටපත් වෙනවා, අපට අවශ්‍යතාවය කරගන්න බෑ. දක්ෂ කෙනෙක් කරන්නේ දිය යටින් පීනල යන එක. අන්න ඒ වගේ මේ කර්ම විපාකයක් වළඳන අපි විපාකයක් එක්ක හැප්පෙන්නේ නැතුව, අර කෙලෙස් ගතිය අභ්‍යන්තරේ හදන්නේ නැතුව කර්ම නිරෝධයේ පිණිස එකතු වෙන වැඩපිළිවෙල ඊටාම පරිස්සමින් අපට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. එතකොට මේ වදාලා දේ පුංචි දෙයක් නෙමෙයි. සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට අහුවෙන එකක් නෙමෙයි මේ කියපු කතාව. මොකද ඒකේ විවිධ හැඩතල, ඒවා බලපාන විදිය, ඒවා හැසිරෙන විදිය මොකක්වත් අපට තේරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට විපාක සිත් සහ රූපය උපදවන්න කර්මී කොච්චර බලපානවද, ඒකට අපි කියනවා ජනක කර්මී කියලා. අපට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් මේ කර්මී વિશે ගැන යම් තාක් දුරට හොයලා බලනකොට තේරෙනවා අප බුදුරජාණන් සරුවඥමයි කියලා තේරෙනවා. ඇයි? විපාක සිත් සහ රූපය උපද්දවන විදිය, ඒකට කර්මී කොච්චර බලපානවද කියන එකට අපි කියන ජනක කර්මී කියලා. ඒක අපට හරියටම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ උපන් සත්වයාගේ පැවැත්ම තුළ ජීවිතයේ පැවැත්මට ජීවිතේන්ද්‍රිය රූපයේ පවත්වන්න කර්මී කොහොමද උපකාර කරන්නේ? අපි ඒකට කියන උපස්තම්භක කර්මී කියලා. තේරෙන්නේ නැහැ. කියන්නේ මට මගේ උපස්තම්භක කර්මී හැඩේවත් මට අඳුන ගන්න බැ. තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මිනි පුද්ගලයා තුළ උපස්තම්බනේ වුණු කර්මයට විටින් විට බලපෑම් කර කර කර්මයේ ගහන්නේ කොහොමද? සැපේ කඩාවැටලා ආය දුක උපද්දවන්නේ කොහොමද? දුක කඩාවැටලා සැපේ උපද්දවන්නේ කොහොමද කියලා අර උපපීඩක කර්මය තේරෙන්නේ නැහැ. මේ වෙලාවෙත් අනාතයි, මේ පඩිපෙලෙන් බහිනකොට කර්මී කොහොම ගහයිද කියලා තවම හිතාගන්න බෑ. ඒ වගේම පින්වත්නි, ඒ පුද්ගලයා තුළ කුසලා කුසල කර්මයන්ගේ කෘත්‍ය හැසිරීම අනුව උපඝාතකත්වයේ කොහොමද කියලා අපට තේරෙන්නේ නැහැ. මේකෙන් කියවෙන්නේ අපිට ඒවා විශ්ේ වෙන්නේ නැහැ. අපිට බුදුරජාණන් වහන්සේ වදාළ විදියට බැලුවොත් විතරක් තේරෙනවා මේ අවිද්‍යාව මත බැහැගත් සත්වයේ කමාරුව වැටෙන්නේ කර්මී පොදු සාධකේ අඳුනගන්න බැරි වුණොත්. ඒ වෙන වෙනම අපට ගෝචර වෙන්නෙත් නෑ. ඒවා ඉන්ද්‍රිය අත්දැකීමුත් නෙමෙයි. ඒ කියන්නේ මගේ මේ රූපය හටගත්තේ කර්මයෙන් කියලා විතරයි දන්නේ. නාම ධර්ම ටික පෙර අවිද්‍යාසහගතව ගොඩනැගිච්ච කර්ම ශක්තියේ වර්තමානී ප්‍රතිලාභය කියලා විතරයි දන්නේ. ඒක කොයිතරම් පැවැත්ම පිණිස කර්මී කෘත්‍ය කෙරිලා තියෙනවද, කර්මයෙන් කොයිතරම් අනුබලයක් ලැබෙනවද, ඒ මොකක්වත් අපට තේරෙන්නේ නෑ. ඔක්කොම තේරෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේට. ඒක තේරෙන්නේ නැති නිසාමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදීත් කිව්වේ මහණෙනි, නුඹලා වෙනුවෙන් මා කළ යුතු දේ කරලා ඉවරයි. ආනන්ද හාමුදුරන්ටත් වදාලේ, ආනන්ද මම හැමදාම ආනන්දට කිව්වා නෙව සියලු ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා. ආනන්ද ඒ නිසා සීල සමාධි ප්‍රඥාව පිළිබඳව විවෘත කරලා තියෙනවා. ඒ නිසා ආනන්ද දැන් සිත්සේ ප්‍රතිපදාවට එකතු වෙන්න කියලා සංඝයාත් අවසාන වතාවට අමතල වදාලේ, මහණෙනි අප්‍රමාදී වෙන්න කියලායි බුදුරජාණන් සි පිරිනුවම් පෑවේ. ඇයි? මේ කර්මය හැසිරෙන විදිහ හිතාගන්න බෑ.
කොහොම ගහයිද මොන විදියට විපාකේ පිණිස සකස් වෙලා තියනවද එතකොට ජීවිතේන්ද්‍රයේ රූපේ පවතින්නේ කර්මයේ සාධාරණී කොටගෙන එතකොට ඒ කර්මයේ සාධාරණත්වයේ කොතනින් අසාධාරණ වේද අපි දන්නේ නැහැ ඒ නිසා මේ වෙලාවේ ජීවිතේන්ද්‍රයේ රූපේ බිඳ වැටිලා නැහැ අපි සතුටු වෙන්න ඕන ඒ නිසයි අප්‍රමාදී වෙන්න ඕන ඒ නිසයි අප්‍රමාදී වෙන්න ඕන දැන් වර්තමානයේ පුද්ගලයා තුල කර්මයේ ඉදිරියේ අනාත වෙන්නේ මේ වෙලාවේ මේ සකස් වෙච්ච ස්කන්ධ ටික බාහිර ආයතන අභ්‍යන්තර ආයතන පිළිබඳ වටහා ගැනීමක් නැති වෙච්ච තැනක නැවත නැවත කර්මයේ විසින්ම අමාරුවේ දාන මට්ටමට භවය හැදෙන ගතියක් අපි තුල තියෙනවා භවය හැදෙන ගතියක් තියෙනවා ඒ කර්මයේ සකස් නොවන මට්ටම තියෙන්නේ හේතුඵල ධම ඇතුලේ විතරයි හේතුඵල ධම ඇතුලේ විතරයි කර්මයේ සකස් නොවන මට්ටම තියෙන්නේ ඒකයි ওই මජ්ජේ සූත්‍රය වගේ දේශනාවල තියෙන්නේ අභ්‍යන්තර ආයතන 6 ඒකාන්තයක් බාහිර ආයතන 6 අනිත්‍යන්තය විඥානම් මජ්ජේ විඥානේ තමයි මැද විඥානේ තමයි මැද තණ්හාව තමයි සිබ්බනිය තණ්හාවෙන් තමයි ගොතලා තියෙන්නේ මෙදත් ඇවරෙන්නේ නැති කෙනෙක් කමානිවනටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි මොකද්ද එතකොට අර මෙදට ආවොත් වර්තමානී කර්ම සකස් වෙන්නේ නැහැ හැබැයි ඊටාම සියුම් උපක්ලේශ වලින් ගහන්න පුළුවන් ඒ නිසා මෙදත් නොතවරි ඉන්න කියලායි බුද්ධ දේශනාව පැහැදිලි කරන්නේ ටික ගැඹුරු කතාවක් ඒක හේතුව අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන ගොඩනැගෙන්නේ නාම රූප පర్యයායෙන් તો නාම රූප ධර්මයන් පදනම් කරගෙන ආයතන හැදෙනකොට නාම රූප ධර්මයන් පදනම් කරගෙන ඒ පුද්ගලයා තුල ආයතන සකස් වෙනකොට මේ தત્ත්වය වටහා ගන්න බැරි වෙච්ච තැනක එයා තුල භව සංස්කාර ගොඩනැගිලා නැවත නැවත කර්මයට සාධාරණී කරලා ඒ පුද්ගලයා කාම භවයට රූප භවයට අරූප භවයට ඇදිලා යනවා මොකද භවයේ පැනවෙන්නේ විපාක පිණිස කර්ම සකස් වුනොත් විතරයි ඒකයි දේශනාවේ තියෙන්නේ කාම ධාතු වේපක්ඛංකෝ ආනන්ද කාමං නාභවිස්සති අබිනුකෝ කාම භවෝ පඤ්ඤායති ආනන්ද කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් නොවුනොත් ආනන්ද කාම භවයේ පැනවෙයිද කියලා අහනවා නොහේතම් බන්ති ස්වාමීන් වහන්සේ කාම භවයේ පැනවෙන්නේ නැහැ කියනවා එහෙනම් මතක තියාගන්න කාම භවයේ පැනවෙන්නීම විපාක පිණිස කර්ම සකස් වුනොත් විතරයි එතකොට දැන් කාම බුද්ධ දේශනාවේ තියෙනවා මේ කාම ධාතු වේපක්ඛං කෝ ආනන්ද කාමං නාභවිසති අබිනුකෝ කාම භවෝ පඤ්ඤායති කාම භවයේ පැනවෙන්නේ කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදුනොත් විතරක් නම් අපිට තියෙන විශාලම ප්‍රශ්නේ විදියට නිවන් මාර්ගේ කරා පැමිණිච්ච ශ්‍රාවකයා දකින්න ඕන කර්මය ඇයි විපාක පිණිස කර්ම හැදුනොත් විතරමයි අනාගතේ කාම භවයේ පැනවෙන්නේ එතකොට මේ භවය පැනවෙන්නේ නැතුව සම්පූර්ණයෙන් දුක නිමා කිරීම ගැනයි අපි සාකච්ඡා කරන්නේ භවයේ වර්තමානයේ පැනවෙනවා කොහොමද අර මැදට එන්න බැරි වුණාට පස්සේ අභ්‍යන්තර ආයතන 6 මත පිහිටව ගත්තත් හිත අරබුදේ බාහිර ආයතන මත හිටගත්තත් කර්ම හැදෙනවා ඒකයි මැදට එන්න කියලා කියන්නේ අභ්‍යන්තර ආයතන පැත්තෙන් හිටගත්තත් කර්ම හැදෙනවා බාහිර ආයතන පැත්තේ හිටගත්තත් කර්මය හැදෙනවා විඥානේ මැද මැදටපත් වෙන්නයි කියන්නේ ඔ මජ්ජේ සූත්‍රේ ඒක ගැන අපි ගොඩාක් දේශනා කරලා තියෙනවා එක දිගට කාලයක් එතකොට දැන් මේ දෙක අන්ත දෙකක් වෙන්නේ අන්ත දෙක ඇතුලේ හැම වෙලාවකම භවයේ පැනවෙන විදියට තමයි එයා ගනුදෙනු කරන්නේ අභ්‍යන්තර ආයතන පැත්තෙන් මම කියලා හිතනවා බාහිර ආයතන පැත්තෙන් මගී කියලා හිතනවා තණ්හා දෘෂ්ටිය හට ගන්නවා පින්වත්නි ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීම පදනම් කරගෙන මූලික තත්වයන් තුනක් වර්තමානයේ හැදෙන්නේ නැත්නම් මතු භවයේ කියලා එකක් ආයේ කවදාවත් පැනවෙන්නේ නැහැ. කාම භවයේවත්, රූප භවයේවත්, අරූප භවයේවත් කවදාවත් පැනවෙන්නේ නැහැ. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා ලෞකික ලෝකයේ පදනම් කරගෙන චේතනාව නඩත්තු කළොත් එතනක භව කර්ම හැදෙනවා. මොකද චේතනාවටම කර්මී කියන්නේ චේතන පහළ කරගෙන සිතින් කයින් වචනෙන් වැඩ කරනකොට කර්ම සකස් වෙනවා.
එතකොට මේ ලෞකික කුසලා කුසල චේතනාවන් චේතනාවන් පදනම් කරගෙන ඒවා මත පදිංචි වුණොත් එහෙම එතනත් භවය පැනවෙනවා. අර කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය කියන තුන් භූමිය අනුවම යාට පවතින්න පුළුවන්. දෙවැනි එක තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් යම්කිසි ආකාරයක යා තුළ හැම වෙලාවකම අර බාහිර අභ්‍යන්තර ආයතනයන් පදනම් කරගෙන කල්පනා කරන්න පුළුවන් නම් එතනත් භවය පැනවෙනවා. භවයට තල්ලු හම්බ වෙනවා. මොකද්ද දෙවැනි එක? තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන කල්පනා කරන මට්ටමක් තියෙනවා නම් භවය පැනවෙනවා. දෙකයි. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි, අභ්‍යන්තර ආයතනයන්ගේ පහළවීම මත බාහිර ආයතනයන්ගේ පහළවීම මත යම් වෙලාවක අනුසය වැඩෙන විදිහට ඒක අභිනන්දනය වුණොත්, අනුසය වැඩෙන විදිහට අභිනන්දනය වුණොත්, ඔන්න ඔය කියන කාරණා තුන පදනම් කරගෙන තමයි විපාක පිණිස කර්ම සකස් වෙවි සකස් වෙවි පුද්ගලයා භවයට ඇදිලා යන්නේ. ඔය තුනම ඕනේ නැහැ, එක කාරණයක් තිබ්බත් ඇති. ඔය කාරණා තුනම ඕනේ නැහැ. ඒ කියන්නේ චේතනාව නඩත්තු කරන්නෙත් නැතුව, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කල්පනා කරන්නෙත් නැතුව හිටියත්, අනුසේ විතරක් තිබ්බත් එයා නැවත කාම භවය, රූප භවය, අරූප භවය කියන තුන් භූමිය අනුවම යාට පවතින්න පුළුවන්. තුන් භූමිය අනුවම පවතින්න පුළුවන්. එතකොට ඒ විදියට පවතිනවා නම් ඒ පුද්ගලයා තුළ මේ දෘෂ්ටි දෙකයි කඩලා දාන්න ඕන. අභ්‍යන්තර බාහිර, අභ්‍යන්තර අභ්‍යන්තර ලෝකයක් බාහිර ලෝකයක්. දැන් මෙතන නම් කිව්වේ අපි මොකක්ද? අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි මත පිහිටා හිටියොත් එක තමයි අන්ත දෙක විඥානයේ මැද. මැදට එන්නයි ඕන. ඒතර මැදට එන්න බෑ. ඇතුලේ වටිනාකමක් පේනවා අපිට. ඇතුලේ වටිනාකම පේන්නේ නැති වෙලාවක මේ හිත එළිය වටිනාකම පෙන්නනවා. ඒක මේ හිතේ ස්වභාවයක්. ඇතුලේ වටිනාකම පේන්නේ නැති තැනක එළිය වටිනාකම පෙන්නනවා. ඒ නිසා තමයි විදර්ශනා කරද්දී අජ්ජත්තංවා බහිද්ධාවා කියලා විදර්ශනා කරන්න කියන්නේ. ඇයි? අභ්‍යන්තර සත්ව පුද්ගල භාවය අඩු වේගෙන යනකොට බාහිර සත්ව පුද්ගල භාවය වැඩි වෙනවා. බාහිර සත්ව පුද්ගල භාවය අඩු වේගෙන යනකොට අභ්‍යන්තර සත්ව පුද්ගල භාවය වැඩෙනවා. එතකොට මේ අභ්‍යන්තර සත්ව පුද්ගල භාවය අඩු වෙන විදිහට හිත වඩ아가න ගියත් යම් වෙලාවක මේ හිත විසින් සියුම් සියුම් කෙලෙස් විසින් අමාරු වටන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම විදර්ශනා කරන කෙනෙක් කියන, මම විදර්ශනා කරනවා උඹලා විදර්ශනා කරන්නේ නැහැ කියන කාරණේ මත පවා සියුම් දෘෂ්ටියක් වැඩිලා, මම විදර්ශනා කරනවා මේ මේ ඉතුරු අය විදර්ශනා කරන්නේ නැණි කියලා ආත්ම දෘෂ්ටිය මෝරන්න පුළුවන්. ඒ නිසා මේ පුංචි පුංචි තැන් ගැන පවා අපි අමාරු වැටෙන්න පුළුවන් නිසා සංවේදී වෙන්න ඕන. එහෙනම් අපි උත්සාහ කරන්න ඕන අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන, අභ්‍යන්තර ලෝකයයි බාහිර ලෝකයයි. අභ්‍යන්තර ලෝකය කියන්නේ ඇස කන නාසය දිවකය මනස. බාහිර ලෝකය කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේ ටික. එතකොට මේ දෙපැත්තෙන් හැම වෙලාවකම හිට ගන්න කම තියෙනවා නම් ඒකට තමයි ওই අසෘතවත් පෘථග්ජනී කියලා කියන්නේ. අසෘතවත් පෘථග්. යයි මේ දෙපැත්තෙන් කොහේ හිටගත්තත් භව සංස්කාර ගොඩ නැගෙනවා. කොහොමද ගොඩ නැගෙන්නේ? ඒ කියන්නේ අර උත්පත්ති අභ්‍යන්තර බාහිර ලෝකේ පදනම් කරගෙන උත්පත්ති භවයයි කර්ම භවයයි කියන දෙකම පැනවෙනවා වර්තමානයේ. කොහොමද ඒ දෙක පැනවෙන්නේ? පින්වත්නි, නාම ධර්මානුව හිත පවත්වන්න පුළුවන්. නාම ධර්මානුව හිත පවතිනකොට එළිය ලෝකයක් වටිනා, එළිය ලෝකේ වටිනවාමයි කියලා ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න පුළුවන් මට්ටමක් එනවා නම්, ඇස් දෙක පියාගෙන ඕගොල්ලන්ට බාහිර ලෝකේ වටිනාකමක් තියෙනවා කියලා කල්පනා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් පින්වත්නි, කර්ම භවයේ පැනවෙනවා. එහෙම වටිනා ලෝකයක් තියෙනවා කියලා ලෝකයට ගිහින් බලනකොට උත්පත්ති භවයේ පැනවෙනවා. ලෝකයේ ගිහින් බලනකොට, ලෝකයට ගිහින් අහනකොට, ලෝකයේ අත්දැකීමත් එක්ක එකතු වෙනකොට උත්පත්ති භවයේ පැනවෙනවා. උත්පත්ති භවයේ පැනවෙනකොට ආයෙත් ඔව්ව එළිය ලෝකේ වටිනාකමක් තියෙනවා තමයි කියලා මතකයේ හිටිනවා. මතක තියාගෙන හොයනවා, හොයපු එක ආයෙ මතක තියාගන්නවා. මතක තියාගෙන හොයනවා, හොයපු එක ආයෙ මතක තියාගන්නවා. මතක තියාගෙන හොයනකොට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී විඤ්ඤාණස්කන්ධේ පහළ වෙනවා උත්පත්ති භවය. විඤ්ඤාණස්කන්ධේ පහළ වෙනවා උත්පත්ති භවය. ඒක ප්‍රතිසන්දි වශයෙන් උයි ක්ෂණික වශයෙන් උ දෙපැත්තෙන් කතා කරනවනි. උත්පත්ති භවයේ පැනවෙනවා. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න පුළුවන්.
අර වටිනාකමක් තිබ්බදී මතක තියාගෙන කල්පනා කරන්න පුළුවන්. කල්පනා කරනකොට ධම්මායතනෙ අනුව හිත පවතිනවා. ධම්මායතනෙ අනුව හිත පවතිනවා. නාම ධර්ම අනුව හිත පවතිනවා. ඊට පස්සේ නාම ධර්ම අනුව හිත පවත්වමින් පින්වත්නි නැවත නැවත ලෝකෙට ගිහින් බලනවා. ලෝකෙට ගිහින් බලනකොට ආයත් උත්පත්ති භවයේ පැනවෙනවා. මේ උත්පත්ති භවයයි කර්ම භවයයි දෙකම පැනවෙච්ච තැනක එයාට සැබෑ නිදහසක් නැහැ. සැබෑ නිවහල්කමක් නැහැ. ඒ සැබෑ නිවහල්කම එන්නේම එයා තුළ හේතුඵල ධම ඇතුලේ මේ කතාව කියවුවොත් විතරයි. අවිඥාණී මැදලුනේ. විඥාණී තමයි මැද. බාහිර ආයතන පැත්තේ, අභ්‍යන්තර ආයතනේ පැත්තේ පිහිටන් නැතුව විඥාණී මැදරෙනවා. විඥාණී තමයි මැද. එතකොට මේ මැදට ආපු ශ්‍රාවකයෙක් තුළ ධම්මායතනය අනුව හිත පවත්වන්නෙත් නැහැ. බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අනුව හිත පවත්වන්නෙත් නැහැ. එතකොට එහෙම පවත්වන්න නැති වෙන්න උදව් කරන පරයයට අපි කියනවා විදර්ශනා පරිච්ඡේදය කියලා. විදර්ශනාව අවශ්‍ය වෙන්නේ බාහිර ලෝකේ සත්ව පුද්ගල භාවයකින් ගත්තොත් විතරයි දුක හටගන්නේ. සත්ව පුද්ගල භාවයකින් බාහිර ලෝකේ අල්ලන්නේ නැත්නම් කවදාවත් දුක හටගන්නේ නැහැ. දුක හටගන්නේ නැහැ. එතකොට සත්ව පුද්ගල භාවයකින් අල්ලපු තැනකමයි පින්වත්නි උපාදානයේ හිටින්නේ. උපාදානයේ හිටින්නේ එළියේ ලෝකයේ ආරම්භයහ ඕගොල්ලන්ට වටිනාකමක් පේනවා කියන්නේම ඒ වටිනාකම පේන කමමයි උපාදානයි කියලා කියන්නේ. ඒකයි ධර්මී කියන්නේ යම් වෙලාවක තණ්හාව උපදිනවද නන්දි සමුදය තදූපදාන. නන්දි ඇති වෙච්ච තැනමයි මහණෙනි උපාදානය වෙන්නේ. චිත්තක්ෂණයයි කාලේ. නන්දියයි උපාදානයයි අතර කාලේ චිත්තක්ෂණයයි. එතන නන්දි සමුදය තදූපදානම් කියලායි කියන්නේ. එතනමයි උපාදානේ හිටින්නේ. ඒ කියන්නේ බාහිර ලෝකයේ දිහා බලනකොට ඕගොල්ලන්ට ඒ බාහිර ලෝකයේ ආරම්භය වැඩ කරන්න පුළුවන් ය කියන හැඟීම ඇතුලෙන් එනවා කියලා කියන එකට තමයි කාමෝපාදානේ කියලා කියන්නේ. බාහිර ලෝකයේ ආරම්භය වැඩ කරන්න පුළුවන් ය කියලා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕගොල්ලන්ට ඔළුවේ සැලසුම් කරන්න හිතෙන මට්ටමක් තියෙනව නේද? ඒක තමයි උපාදානේ කියලා කියන්නේ. කාමෝපාදානේ කියන්නේ ඔන්න ඕකට. බාහිර දරුවා දකිනකොට මේ දරුවට උගන්නන්න ඕන, මේ දරුවාව ඉස්කෝලේ යවන්න ඕන, පන්ති යවන්න ඕන, ඒවා මේවා ගොඩාක් ඔළුවට එන්නේ කාමෝපාදානයට. එතනම ලෝකේ අත්හැරෙන්නේ. ඒක නන්දියත් එක්කම ඇති වෙච්ච තත්වයක්. එතකොට දැන් අපි හොඳට දැනගන්න ඕන පින්වත්නි උපාදානයේ වැඩෙන්න ස්ථානෙ වෙන්නේ මොකද්ද කියලා හොඳට වටහා ගන්න ඕන. ඇයි මේ උපාදානෙමයි අර්බුදේ දාන්නේ. උපාදානයේ නැත්තම් මාය පුද්ගලයා තුළ කර්ම සකස් වීමක් නැහැ. කර්මයේ තමයි අර්බුදය. කර්ම සකස් වෙන්නේ කුමක් මතද කියලා ඉතාම හොඳින් තේරුම් අරගෙන යා මැදහත් සිතක් උපදව ගන්න ඕනනේ. එතකොට මේ මැදහත් සිතක් උපදවා ගන්නවා නම් උපාදානයේ ගැන යා හොඳට දැනගන්න ඕන. ධර්මයේ තියෙනවා බුද්ධ දේශනාවේ උපාදානීසු භික්කවේ ධම්මේසු අස්සද්දානුපස්සී විහෙරත් අස්සද්දානුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති. මහණිනී උපාදානයන්ගේ වැඩිමිට ස්ථානය වන එහෙමයි ධර්මී තින් උපාදානීසු භික්කවේ ධම්මේසු අස්සද්දානුපස්සී විහෙරතෝ තණ්හා පවඩ්ඩති. පින්වත් මහණිනී උපාදානයන්ගේ වැඩිමිට ස්ථානය වන මොකද ස්ථානේ? උපාදානයන්ගේ වැඩිමිට ස්ථානී වෙන්නේ කාම භවය, රූප භවය, අරූප භවය කියන භවත්‍රයට අයත් සංස්කාරයන්. උපාදානයට හිත් වූ ධර්මය එකයි. භවත්‍රයට අයත් සංස්කාර ධර්මයන්ගේ ආස්වාදය අනුව බලමින් වාසය කළොත්. ආයෙත් කිව්වොත් උපාදානීසු භික්කවේ ධම්මේසු අස්සද්ධානුපස්සී විහෙරතෝ තණ්හා පවඩ්ඩති. පින්වත් මහණෙනි උපාදානයන්ගේ වැඩිමිට ස්ථානීය වන කාම භවය, රූප භවය, අරූප භවය කියන භවත්‍රයට අයත් සංස්කාරයන්ගේ ආස්වාදය අනුව බලමින් වාසය කරන තාක් කල් පින්වත් මහණෙනි ඒ තැනැත්තාට තණ්හා පවඩ්ඩති. තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩෙනවා. එතකොට මේ තණ්හාව වැඩෙන එක වුණොත් ඒ තණ්හාව වැඩිච්ච ලෝකේ එතනම යා අල්ල ගන්නවා. ඇයි? තණ්හාවයි උපාදානයයි අතර චිත්තක්ෂණයක කාලයක් නේ තියෙන්නේ. තණ්හාව නිසාම අනිත් පැත්තට උපාදානියට හේතු වෙලා තණ්හාව නිරුද්ධ වෙනවා. චිත්ත පොඩි ඒ කියන්නේ තණ්හාව උපාදානියට හේතු වෙලා තණ්හාව නිරුද්ධයි, උපාදානියේ භවයට හේතු වෙලා උපාදානයත් නිරුද්ධයි. ඊට පස්සේ පින්වත්නි
ඒ පුද්ගලයා තුළ වර්තමානයේ කර්ම සකස් කරගනිමින් තුන් භූමිය අනුම යන්න පුළුවන් හිතක් හැදෙනවා. තුන් භූමියම අනු යන්න පුළුවන් හිතක් හැදෙනවා. දැන් අපි මෙතනදී ගොඩාක් සංවේදී වෙන්න ඕන දේ තමයි සිත මැදටපත් කරගන්නව නම් අර අන්ත දෙක බිඳින්න ඕනනේ. බාහිර ලෝකයේ මත පිහිටව ගන්න එකයි අභ්‍යන්තර ලෝකයේ මත හිට ගන්න එකයි දෙකම බිඳොත් විතරයි මැදටපත් වෙන්නේ. ඒ දෙකම බිඳලා දාන කෙනෙක් නම් එයා අනිවාර්යයෙන්ම වර්තමානයේ, එතකොට බාහිර ලෝකයයි අභ්‍යන්තර ලෝකයයි දෙකම පැනවෙන වර්තමානයේ. ඒ වර්තමානයේ ලෝකේ පැනවෙනකොට ඒ පුද්ගලයා තුළ කාරණා තුනක් පිළිබඳව සංවේදී වෙලා ඒ තුනට අර්ථය දෙන්නේ නැත්නම් එයා සම්පූර්ණයෙන් අවබෝධය කරා යනවා. මොකද්ද? පළවෙනි එක තමයි පින්වත්නි, ඒ පුද්ගලයා තුළ චේතනා ගොඩ නැගෙන්නේ නැත්නම්. එමගින්ම තමයි තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන කල්පනා කරන මට්ටමක් නැත්තම්. තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන විතර්ක ගොඩ නගන්නේ නැත්තම්. එමගින්ම තුන්වෙනි කාරණේ තමයි වර්තමානයේ අරමුණු මුණ ගැහෙනකොට, බාහිර ලෝකයත් එක්ක ගනුදෙනුව හැදෙනකොට, අභ්‍යන්තරික ආයතනයන් උපදිනකොට, අනුසය මෝරන්නේ නැති මට්ටමට එයා තුළ ගනුදෙනුව තියෙනවනම්, එතනම එයාට ලෝකේ අතහැරලා දාන්න පුළුවන් නම් පින්වත්නි, ඒ පුද්ගලයා තුළ ආස්වාදය අනුව නෙමෙයි බලන්නේ. ආස්වාදය අනුව බලනකම් විතරයි පින්වත්නි තණ්හාව වැඩෙන්නේ. ඇයි? ධර්මී කිව්ව උපාදානී සුභික්කවේ ධම්මීසු අස්සද්ධානුපස්සී විහෙරතෝ තණ්හාප වඩ්ඩති. යම් වෙලාවක උපාදානයන් වැඩිවීමට ස්ථානීය වන කාම භවය, රූප භවය, අරූප භවය කියන භවත්‍රයට අයත් සංස්කාරයන්ගේ ආස්වාදය අනුව බලමින් වාසය කළොත්, එතකොට ආස්වාදයේ අනුව බලමින් වාසය කළොත් තණ්හාව වැඩෙනවා. නැවත නැවත තණ්හාව වැඩෙනවා. එහෙනම් අපි උත්සාහ කරන්න ඕන වර්තමානයේ ආදීනවානුපස්සි විහරණයකට එකතු වෙන්න. එහෙනම් වර්තමානයේ ලෝකයේ මිනිස්සු තුළ චේතනා පහළ කරගෙන තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන කල්පනා කර කර කල්පනා කර කර අනුසය වැඩෙන මට්ටමට ගනුදෙනුව වෙලා තියෙන්නේ මොකක් නිසාද? එහෙම වෙලා තියෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, ආස්වාදය අනුව බලමින් වාසය කරන නිසා. එහෙනම් අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන බාහිර ලෝකය, අභ්‍යන්තර ලෝකය මුණ ගැහෙන මට්ටමේදී, ස්කන්ධයන් පහළ වෙන මට්ටම තුළ, ආයතනයන් මුණ ගැහෙන මට්ටම තුළ මේ බාහිර ලෝකයේ පදනම් කරගෙනත්, අභ්‍යන්තර ලෝකයේ පදනම් කරගෙනත්, අසෘතවත් පුතග්ජනී හැම වෙලාවකම නාම රූප ධර්මයන් අනුව නිහිත පවත්වන්නේ. එක්කෝ නාමය අනුව හිත පවත්වන, ඒ කියන්නේ නාමය අනුව හිත පවත්වනවා කියන්නේ මොකද්ද? ධම්මායතනය අනුව හිත පවතිනවා. ධම්මායතනය අනුව හිත පවත්වනවා. රූප ධර්ම අනුව හිත පවත්වනවා කියලා කියන්නේ අර ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න එක ලෝකයට අයිතිමයි කියලා ලෝකෙට ගිහින් ගනුදෙනු කරන එක. ලෝකයන්ට එක ගනුදෙනු කරන මට්ටම. ඒ ගනුදෙනු කර කර ගනුදෙනු කර කර ආයෙත් ඇස් දෙක පියාගෙන කල්පනා කරලා බලන්න පුළුවන් මට්ටමට ඕගොල්ලන්ට ලෝකේ වැටහෙනවා නම්, ඒ ලෝකේ මත පදිංචි වෙලා වැඩ කරන්න පුළුවන්මයි කියලා හිතෙනවා නම්, ඒ නාම ධර්මාණුව යාගේ හිත පවතිනවා. ඒ නාම ධර්මාණුව හිත පවතිනකොට මේ තමා තුළ මතුවෙච්ච පරිකල්පනය ලෝකෙට අයිති කියලා එළිය ලෝකෙට බැඳලා එළිය ලෝකෙට ගිහින් වැඩ කරන්න පුළුවන් නම් රූප ධර්මාණුව හිත පවත්වනවා. එතකොට මෙන්න මේ විදියට හැම වෙලාවකම අපි තුළ අර්බුදයක් තියෙනවා. මොකක්ද අර්බුදය? හැම අවස්ථාවකම පින්වත්නි චේතනා පහල කරගෙන තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන කල්පනා කර කර අනුසය හද හද ඉන්නවා. ඔන්න ඔය කාරණා තුන අපි තුළ වර්තමාන භවයේ හැදෙන්නේ නැත්තම්, ඔය කාරණා තුන පදනම් කරගෙන වර්තමානයේ අර්බුදයේ ගොඩනැගෙන්නේ නැත්තම් පින්වත්නි, එබඳු ශ්‍රාවකයෙකුට කරන්න තියෙන්නේ අර ඉස්සල්ල කියාපු උපාදාන සූත්‍රයේ පැහැදිලි කරපු එක අනිත් පැත්තට බලන්නයි තියෙන්නේ. මොකද්ද? උපාදානීයසු භික්කවේ අස්සද්ධානුපස්සී විහෙරතෝ තණ්හා පවඩ්ඩති නං, උපාදානයන්ගේ වැඩිමිට හිත් වූ කාම භවය, රූප භවය, අරූප භවය කියන භවත්‍රයටම අයත් සංස්කාරයන්ගේ ආස්වාදය අනුව බලමින් වාසය කළොත් විතරයි වැඩෙන්නේ. අනිත් පැත්තට බලන්නයි තියෙන්නේ, ආදීනව අනුව බලන්නයි තියෙන්නේ. ආදීනවානුපස්සී විහරණයකට එකතු වෙන්නයි තියෙන්නේ. එතකොට ආදීනවානුපස්සී විහරණයකට එකතු වෙන්න නම් ඒක ටිකක් අමාරුයි. ආදීනවානුපස්සී විහරණයක් කියලා කියන්නේ අනිත්‍ය වශයෙන්, විපරිණාමීය ස්වභාවයට අයිති දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් විමසන හැකියාව. එතකොට මේ විමසන හැකියාව ඇතුලේ අපි යම්කිසි ආකාරයක ධර්ම මාර්ගය තුළ ස්ථාවර වුණොත් වර්තමානයේ චේතනා පහළ වෙන්නේ නැහැ.
Vartamani Chetana Chetana Pahalakaragana Sitin Kaying Machaning Alutim Bava Sanskarya Godanagagane Karma Sanskara Hadane. Eva Gima Pinatni Yatare Pratnyavam Padaram Karagane Pratnyavin Vimasan Hekiava Nisa Vartamani Tula Eputgalayata Vartamani Trusna Drustiya Padanam Karagana Kalpana Karana Matamakin Nitne. Okay, Devanika. Yeah, Okatiani Yancha Pakapeti Kila. Dharmitino Yancha Pakapeti Kila. Mukad Yancha Bikavi Cheteti, Yancha Pakapeti, Yancha Anuseti, Aramana Metang, Vinyana Satitiya Kilatin. Vinyani Titiya Karayani Mukaknisad, Chetana Vai, Kalpana Vai, Ilangata Api Dempehadilikala, Anuse Matamai. Anuse Matamai Tibbot. අනිවාර්යෙන්ම ආරම්මණම් මේතං විඥානස තිතිය විඥානි තිතියක් කරා යනවා. එතකොට වර්තමානයේ අනුසය හැදෙන්නේ වේදනාව අභිනන්දනේ වුණොත් විතරයි. අනුසය හැදෙන්නේ වේදනාව අභිනන්දනේ වුණොත් විතරයි. ඒකනේ චුල්ල වේදල සූත්‍රයෙම තියෙන්නේ සුඛ වේදනාව තුල රාගානුසය මෝරනවා කියලා. දුක්ඛ වේදනාව තුල පටිඝානුසය මෝරනවා. අදුක්කම සුඛ වේදනාව තුල අවිජ්ජානුසය මෝරනවා කියලා වේදනාව තුල අනුසය මෝරන විදිය ධාතු විභංග සූත්‍රෙත් තියෙනවා. හැම සැප වේදනාවක්ම රාගානුසය හදනවා. හැම දුක් වේදනාවක්ම පටිඝානුසය හදනවා. හැම අදුක්කම සුඛ වේදනාවක්ම අවිජ්ජානුසය හදනවා. එහෙනම් මේ අපිට අනුසයෙන් බේරෙන්න බෑ මේ ලෝකේ ගනුදෙනු කරද්දී. බාහිර ආයතනත් එක්ක හැප්පෙද්දිත් අභ්‍යන්තර ආයතනත් එක්ක පදිංචි වෙලා ඉද්දිත් අනුසය හදන එකෙන් නම් අපිට ගැලවීමක් නැහැ. හැබැයි හැම සුඛ වේදනාවක්ම රාගානුසය හැදුවට නිරාමිස සුඛ වේදනාව රාගානුසය හදන්නේ නැහැ. Niramisa Dukvedana Patiganuse Hadane, Niramisa Sukavedana Dukvedana di Tatwen, Buddha Sasani Atuli Vitarai Matuin. Enisa Apeta Anusin Galavich, Tanak Munagainan, Ekami, Buddha Sasani Atuli Vitara Mai. Anna Enisa Tamai, Buddhot Pade Matini, Unno Ivaki and Matagodaki and Umanauni. Go the Mipinutun Matakar Latinoa, Buddhot Pade Kali, Arteki and Kiela. බුද්ධෝත්පාදේ කියන්නේ භාගතුන් වහන්සේගේ සොඳුරු යුගයට එකතු වුණොත් එහෙම ඒ සොඳුරු යුගයට එකතු වෙච්ච තැනක විතරයි තුන් භූමිය අනුව තමන්ගේ හිත තුල චේතනා පහළ වෙමින් කල්පනා කරමින් තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන අනුසය හදමින් යන ගමනක් තමයි අපිට හැමදාම හම්බ වෙන්නේ හැමදාමත් එහෙමයි හැමදාමත් එහෙමයි කවදාවත් අපිට ඒක නොලැබුණේ නැහැ හැම වෙලාවකම හැම අවස්ථාවකම බාහිර ලෝකේ වටිනාකම් පෙනෙන හැටියටයි අවිද්‍යාවෙන් අපි ලෝකේ දිහා බැලුවේ. අවිද්‍යාව පදනම් කරගෙන ලෝකේ දිහා බලනකොට තණ්හාවෙන් තෙත් කරගන්න පුළුවන් ලෝකයක්මයි වැටහුනේ. එතකොට ඒ තණ්හාවෙන් තෙත් කරගන්න පුළුවන් ලෝකයක් වැටහුනේ වර්තමානයේ ආරම්මණය තුල අනුසය හැදිච්ච නිසා. වර්තමානයේ අරමුණු වල අනුසය මෝරණ ආකාරයට අරමුණු පරිහරණය කරපු නිසා තමයි පින්වත්නි අරබුදේ වැටුනේ. ඔය අරබුදෙන් ගැලවෙන්න එකම එක තැනයි තියෙන්නේ. ඒ බුද්ධ ශාසනයක් ඇතුලේ ධර්ම සම්භාෂණේ විතරයි තියෙන්නේ. ඒක තමයි බුද්ධෝත්පාදයක තියෙන අසිරිය. දැන් මේ බුද්ධෝත්පාද කාලේ වටිනාකම කියන්න කියපු නිසා මම ඒක චුට්ටක් ගැඹුරින් කියන්නයි මම මේ අතිරේක කාරණා ගොඩාක් ඕගොල්ලන්ට කිව්වේ. ඒ මගේම තමයි මේ බුද්ධෝත්පාද යුගයක පින්වත්නි බුද්ධ කියන සංඥාව වෙනුවෙන් ඒක සිහි කරගත්තත් මහා පුදුම කුසලයක් පොඩි එකක් නෙමෙයි දැන් බුද්ධ කාලයේ හිටියා එක හරක් මරන මිනිස්සෙක් ඒ මිනිස්සයා හරක් මරලා ගොඩාක් ගවයෝ මරණ කෙනෙක් එයා ගවයෝ අරගෙන යද්දී දවසක් එක ගවයෙක් අරගෙන මේ මිනිස්සයා යනවා ඒ ගවයෝ අරගෙන මේ මිනිස්සයා යනකොට බුදුරජාණන් වහන්සේ මේදී ඉස්සරහට පින්නපාතේ වඩිනවා බුදුරජාණන් වහන්සේ වීදියේ පිණ්ඩපාතේ වඩිනකොට අර ගවයෝ මරණ මිනිස්සයා ළඟ හිටපු ගවයා ටිකක් දඟලනවා. ඉතින් බොහොම අමාරුවෙන් අර මේ ලනුව අල්ලගෙන කඹේ අල්ලගෙන මේ මිනිස්සයා එනවා. ඉතින් ඈතින් බුදුරජාණන් වහන්සේ කේසර කඩා හැලෙන සිංහරාජෙක් වගේ භික්ෂු සංඝයා පිරිවරාගෙන තථාගත බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. එතකොට මේ ගවයා බොහොම සංසුන් වුණා. මේ ගවය දඟල දඟල හිටියේ බොහොම සංසුන් වුණා. ඉතින් මේ ගවය බැලුවා මේ මිනිහට හරි පුදුමයි අර ඈතින් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවාය මේ ගවය මේ බොහොම සංසුන් වුණා. මොකද මේ කියලා ඉතින් මේ මිනිහට හරි පුදුමයි මේක. ඉතින් දැන් ගවය මේ දඟල දඟල ආවේ මේ මිනිහ බොහොම අමාරුවෙන් අරන් ආවේ. ඉතින් මේ මිනිහ බොහොම අමාරුවෙන් අරගෙන ආවට දැන් ගවය බොහොම සංසුන්.
බොහොම සංසුන් මට්ටමින් මේ ගවයා ඉන්නවා. එතකොට මෙබඳු සංසුන්කමකින් ඉන්න මේ ගවයා බුදුරජාණන් වහන්සේ බොහොම කිට්ටු වුණාට පස්සේ එක පාරම මේ ලනුව ගලවගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් දිවෙන් ලෙවකන්න පටන් ගත්තා. භාගතුන් වහන්සේගේ සිරිපා සටහන් දිවෙන් ලෙවකන්න පටන් ගත්තා. මේ තුන් ලෝකයේ ගැන අසහාය කරුණාවකින් වැඩ හිටිය අපගේ බුදුරජාණන් වහන්සේට මේ ගවයා ගැන මහා කරුණාවක් උපන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයාට කතා කරලා කිව්වා, පුරුෂය, මේ ගවයා ඔබට නිදහස් කරන්න බැරිද කියලා ඇහුවා. එතකොට මේ මිනිස්සු කිව්වා, මට නිදහස් කරන්න බෑ, මේක තමයි මම ජීවත් වෙන ක්‍රමය. මම මේ විදියට ගවයෝ අරගෙන ගිහින් නිදහස් ගවයෝ අරගෙන ගිහින් තමයි මගේ ජීවිකාව කරගන්නේ. ඒ නිසා මට මේ ගවයව නිදහස් කරන්න බෑ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසා සිටියා, පුරුෂය, මේ ගවයාව ඔබට නිදහස් කරනවා නම් කහවණු කීයක් ඕනද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා, කහවණු 1000ක් හම්බුනොත් නිදහස් කරන්නම් කියලා. භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළා, කහවණු 3000ක් ගත්ත පුරුෂයෙක් මා ඉදිරියට පැමිණේවා කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය දැනගත්තා සක්‍රදේවේන්ද්‍රයා. සක්‍රදේවේන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය දැනගත්තා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළානේ කහවණු 3000ක් ගත්ත පුරුෂයෙක් පැමිණේවා කියලා. හැබැයි මතක තියාගන්න, සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් භාග්‍යවතුන් වහන්සේගේ සිත ස්පර්ශ කරන්න බෑ. සාරිපුත්ත හාමුදුරුවන්ටවත් බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධ අදිෂ්ඨානයක් කළානේ, චිත්ත පරිවිතර්කයකින් අදිෂ්ඨාන කළා කහවණු 3000ක් ගත්ත පුරුෂයෙක් මා ඉදිරියට පැමිණේවා කියලා. එතන මේ සක්‍රදේවේන්ද්‍රයා මිනිස් වේශයක් මවාගෙන කහවණු 3000කුත් අරගෙන බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පෙනී හිටියා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මේ කහවණු 3000 මනුස්සයාට දුන්නාම මේ මනුස්සයා බොහොම සතුටින් අර කඹේ ගලවගෙන යන්න ගියා. බුදුරජාණන් වහන්සේ ඒ වීදිය දිගේම ඉස්සරහට පිණ්ඩපාතේ වැඩම කළා. ඒ වීදිය දිගේම බුදුරජාණන් වහන්සේ ඉදිරියට පිණ්ඩපාතේ වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ විටින් විට සිනහ පහල කළා. විටින් විට භාග්‍යතුන් වහන්සේ සිනහ පහල කළා. සිනහ පහල කරනකොට බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරන අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බව දැනගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේකින් විමසා සිටියා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස තථාගතයන් වහන්සේ මේ ආවට ගියාට සිනහ පහල කරන්නේ නැහැ, භාග්‍යවතුන් වහන්සේ මේ සිනහ පහල කරන්න හේතුව මොකද්ද කියලා විමසා සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දෝ පිටිපස්ස හැරිලා බලන්න, මේ භික්ෂු සංඝයාගේ කෙළවරෙන් අර ගවයත් එන ඕන්න අපේ පස්සෙන්. එතකොට ආනන්ද හාමුදුරුව හැරිලා බැලුවා, ඇත්තටම අර ගවයන් පිටිපස්සෙන් එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද, ඔය ගවයා තව පුංචි දවසකින් මිය යනවා කිව්වා. පොඩි ආයුෂයයි තියෙන කිව්වා. පොඩි දවසකින් මිය යනවා. ආනන්ද, ඔය ගවයා මිය ගිහින් සක්‍රදේවේන්ද්‍රයාගේ පුත්‍රයා වෙලා තමයි උපදින්නේ කිව්වා. ඊට පස්සේ කාලයක් ගිහින් යාමී දිව්‍ය ලෝකේ සුයාම දිව්‍ය රාජයාගේ පුත්‍රයා වෙලා උපදින. ඔන්නෝම උඩට උඩට කියනවා. තෞතිසාවේ සන්තුසිත දිව්‍ය රාජයාගේ පුත්‍රයා වෙලා උපදිනවා. ඊට පස්සේ අන්තිමටම පරිනිම්මිත වසවර්ති දිව්‍ය පුත්‍රයාගේ පුත්‍රයා වෙලා උපදිනවා. පරමාවිෂ වින්දනය කරලා උඩට දිව්‍ය ලෝකෙට ගිහින් අන්තිමටම මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා පසේ බුද්ධත්වයෙන් පිරිනුවම් පානවා කියලා වදාලා. එතකොට ආනන්ද ස්වාමිනාසි විමසා සිටියා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ වගේ ගවෙක් එබඳු පුණ්‍ය සංස්කාරයක් ගොඩනගාගෙන අනාගතයේ පසේ බුද්ධත්වයෙන් පිරිනිවන් පානට තරම් මේ ගවයා කරගත්ත මහා බරපතල කුසලය මොකද්ද කියලා විමසා සිටියා. එතකොට බුදුරජාණන්සේ වදාලා, ආනන්ද, මොකුත් නෙමෙයි මේ ගවයා කරගත්තේ, තථාගත බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලා බුදුරජාණන් වහන්සේගේ පාපිලිවලින් පැමිණිච්ච එකයි කුසලය කියලා වදාලා. තථාගතයන් වහන්සේගේ පාපිලිවලින් පිටිපස්සෙන් ආපු එකමයි කුසලය කියලා වදාලා. එතකොට දැන් බුදුරජාණන් බලන්න, තිරිසන් සතෙක් විදියට බුදුරජාණන්සේගේ සිරිපා සටහන් පස්සෙන් එන එක තිරිසනෙකුට එච්චර කුසලයක් නම් සාමාන්‍ය ශ්‍රාවකයෙකුට එක මුන්නස්ථානම් බලවත් කුසලයක්ද? ඔන්න ඕක තමයි බුද්ධ ශාසනයේ අවම ප්‍රතිලාභය. බුද්ධෝත්පාද කාලයක තියෙන අසිරිය ගැන කියන්නේ කුවණේ ඒකයි. බුද්ධ ශාසනයක තියෙන අසිරිය එකයි. තිරිසන් ලෝකේ ගියත්
බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුලේ යම් රැකවරණයක් තියෙනවා බුද්ධ ශාසනය තුල යම්කිසි අනුග්‍රහයක් ඒ තිරිසන් සත්වයාට ලැබුණොත් ඒ නිසා මේ ඊළඟ කාරණේ තමයි මෙතන තියෙනවා මේ මනුෂ්‍ය භවයේ වටිනාකමක් කියන්න කියලා. මනුෂ්‍යත්වයේ වටින්නේ පින්වත්නි අවබෝධය කරා යන්න මේ වගේ තැනක් නෑ තවත්. ඒ කියන්නේ දැන් දිව්‍ය ලෝකෙ ගියත් මෙච්චර වේගින් අවබෝධය කරා යන්න බෑ. දිව්‍ය ලෝකෙ ගොඩාක් දෙවිවරු මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි බොහොම සැප සහිත ජීවිතයක් ගෙවන්නේ. දිව්‍ය ලෝකෙ කාම භූමියක්නේ. ඒ දිව්‍ය ලෝකයේ අධික සැප සහිත ජීවිතයක් ගෙවන නිසා ඒ අධික සැප සහිත ජීවිතයේ ඇතුලේ දෙවිවරුන්ට දිව්‍ය ලෝකයේ අධික සැප සහිත ජීවිතයක් ගෙවන දෙවිවරුන්ට ධර්මය අල්ලන්න ලේසි නෑ. මෙහි මොකද උභයාන්තයේ තියෙන තැනක තමයි දුක්ඛ පිළිබඳ ඥානය, දුක්ඛ හටගන්න දුක්ඛ සමුදය පිළිබඳ ඥානය, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානය, දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව පිළිබඳ ඥානය මතු කරගන්න පුළුවන් වෙන්නේ. ඒක එච්චර ප්‍රබලව කොහෙවත් මතු කරගන්න බෑ. ඒ නිසා ලංකාවේ මිනිස්සු මේ බුද්ධ ශාසනය පිළිවෙත් පුරාගෙන ගොඩාක් අය හිතාගෙන ඉන්නවා මෙතනින් පස්සේ දිව්‍ය ලෝකෙට එහෙම ගියොත් සෝතාපන්න වෙච්චායි ඉන්නවලු, සකෘදාගාමි වෙච්චායි ඉන්නවලු, ඉතින් බණ අහගන්න පුළුවන්, සනන් කුමාර අනාගාමි බ්‍රහ්මරාජයෙක් ඇවිල්ලා පෝය දවසට බණ කියනවලු, ඉතින් අපිට මාර්ගඵලලාභීන්ගෙනුත් බණ අහන්න පුළුවන් එහි ගියොත් කියලා. මේ භවය ගැන භව තණ්හාවකින් වැඩ කරන කමක් පේනවා බෞද්ධයෝ ළඟ. භවය ගැන පුදුම තණ්හාවක් තියෙන්නේ. ඒක නිකන් කුසලයේ වේසයෙන් එන භවකුත් පේනවා. කුසලයේ වේසයෙන් එනවා. පින්වත්නි, නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ භවයේ වර්ණනා කරේ නැහැ. අනාගාමී ශ්‍රාවකේකුටවත් භවයට යන්නේක අගේ කලේ නැහැ. අනාගාමී ශ්‍රාවකේකුටවත්. අර එක ස්වාමීන් වහන්සේම කල්පනා කරලා තියෙනවනි, මම මෙහෙදී කොහොම හරි දැන් මං අනාගාමී ශ්‍රාවකේ, ඒ නිසා මට යම් ස්ථාවර පිළිසරණක් තියෙනවා. ඉතින් බ්‍රහ්ම ලෝකෙට ගිහින් මට හේදී උනත් පිරිනිවන් පාන්න පුළුවන් ය වගේ අදහසක් ඇවිල්ලා තියෙනවා. ඒ භික්ෂුවගේ හිත දැකලා බුදුරජාණන් වහන්සේ පැමිණ විමසා සිටියා, භික්ෂුව මෙහෙම හිතක් පහළ වුණා නේද? දැන් අපි වගේ නෙමෙයි ඕලාරික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පිළිබඳව උපාදානිකුත් නැහැ. අස්මිමානේ සිවුම්ම මම වෙමි කියලා ඉතාම පොඩි හැඟීමක් තියෙන, ඒක මේ අපේ තරම් බරපතල හැඟීමකුත් නෙමෙයි. ඒ වගේ පොඩි හැඟීමක් තියෙන කෙනෙකුත් භවයට නිකන් ඇදිලා ගිහින් කමන්නේ මම භවයේදීම පිරිනුවම් පානවා කියලා හිතෙනවා නම් අපිට එහෙම හිතෙන එක මහපුදුමයිකුත් නෙමෙයි. හැබැයි බුදුරජාණන් සේවා ඒ වෙලාවේ පැහැදිලි කළා, පින්වත් භික්ෂුව ඔබට මෙන්න මෙහෙම හිතක් පහළ වුණා නේද? එහෙමයි කිව්වා. ඒ වෙලාවේ භාග්‍යතුන් හන්සේ විමසා ඉන්නවා, භික්ෂුව අසූචි ගොඩක් තිබ්බත් ගඳයි, ටිකක් තිබ්බත් ගඳයි, ගඳ ගඳම නේද කියලා විමසා සිටියා. අනාගාමී ශ්‍රාවකෙක් වුණත් භවයට ඇදිලා යනවා නම් ඒක බුද්ධ දේශනාව අගේ කළේ නැහැ. ඒ නිසා පින්වත්නි ඕගොල්ලෝ දිව්‍ය ලෝකේ යන්න භව තණ්හාවකින් පෙළෙනවා නම් ඒක වහාම අයින් කරගන්න. වහාම අයින් කරගන්න. මෙහිදී අවබෝධය කරා යන්න බැරි වුණොත් ඔබට අවබෝධය කරා යන දවසට උදව්වක් විදියට විවිධාකාරයේ ධර්මපරයායන් වලින් අනුග්‍රහයක් ලැබෙවි. මෙහිදී අවබෝධය කරා යන්න බැරි වුණොත් හැම වෙලාවකම හිතේ තියාගන්න මම චතුරාර්ය සත්‍ය ධර්මී කතා කරන තැනකම ඉපදේවා කියන අදහස විතරක් තියාගන්න. භව තණ්හාවක් හදාගන්න එපා. දිව්‍ය ලෝකේ යන අදහසක්වත් ඔළුවට ගන්න එපා. මෙහිදී අවබෝධය කරා යන්න බැරි වුණොත් හැමදාම උදේවම ඔළුවේ තියාගන්න එක. මෙහිදී අවබෝධය කරා යන්න බැරි වුණොත් මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන තැනක විතරක් ඉපදෙන්න තිබ්බොත් ඇති කියන අදහස තියාගන්න. මොකද ඉතාම සියුම් සියුම් කෙලෙස් විසින් ඔබට ගහන්න පුළුවන්. ඒ අරබුදේ වැටෙන්න එපා. ඊළඟ එක තමයි මේ ක්ෂණ සම්පත්තියේ ලාභයත් පැහැදිලි කරන්න කියනවා. මේ ක්ෂණ සම්පත්තිය කියන එකේ ගැඹුරු කතාවක් තියෙනවා. ඒ තමයි ඉන්ද්‍රිය ධර්මයන් තුළ ශක්තිමත් වීම කියන එක. ක්ෂණ සම්පත්තිය ඇතුලේ අභ්‍යන්තර ඉතා ප්‍රබල සාධකයේ තමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම සමානව දියුණු වෙනවා කියන එක. එතකොට මේ තමන්ගේ කායික යථා ස්වභාවයත් එක්ක ඉන්ද්‍රියන්ගේ පිහිටීමටත් එහා ගිහින් තමා තුළ මේ ක්ෂණ සම්පත්තියේ පරම දුර්ලභාර්ථයට එකතු වෙන්න ඕන. මොකද්ද? හැම වෙලාවකම නිවන් මඟ වඩාගෙන යන කෙනෙක් කලින් කල විමස විමසා බලන්න ඕන, මගේ ඉන්ද්‍රිය ධර්මයන් සමානව වැඩිලා තියෙනවද? ඉන්ද්‍රිය ධර්මයන්ට මම මේ වඩන සමාධිය උදව් කරනවද කියලා
ඔකට ධර්මී කියනවා ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතා කියලා. ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව නැවත නැවත කලින් කලට විමස විමසා බලන හැකියාවක් තියාගන්න ඕන. ඒ හැකියාව නැත්තම් අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා ක්ෂණ සම්පත්තිය මොහොම බරපතල පැත්තක් ඒක. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් සමානව වැඩෙනවද කියලා බලන්න කියනවා. මොකද සමහර අය විදර්ශනා කරනකොට ප්‍රඥාව වැඩෙනවා, සද්ධාව දුර්වල වෙනවා. ඒ නිසා එහෙම එක පැත්තකින් දුර්වල වෙච්ච තැනක අවබෝධය කරා යන්න බෑ. ඒකත් හැම බුද්ධ ශ්‍රාවකෙක්ම ඉතාම මනාව තේරුම් අරගෙන ඉන්න එක වැදගත් පින්වත්නි. ඒත් එක්කම දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අපිට පැහැදිලි කරන විදියට අපේ ජීවිතයේ ඇතුලේ අභ්‍යන්තරිකව හැම වෙලාවකම අපි ඉන්න මට්ටම මොකක් වුණත් මේ බුද්ධ ශාසනයේ ප්‍රතිලාභයේ මුණ ගැහිච්ච එකේ හැම වෙලාවකම ඇතුළාන්තේ පරිස්සම් කරගන්න. එතකොට දැන් ඇතුළාන්තේ පරිස්සම් කරගන්න කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඇතුළාන්තේ පරිස්සම් කරගන්න කියලා කියන්නේ අර විඥානී තිතියක් කරා යන්න බලපාන සාක්ෂි ගොඩනගන්න නැතුව ඉන්න බලන්න. සාක්ෂි ගොඩනගන්න නැතුව ඉන්න බලන්න. එතකොට මේ සාක්ෂි ගොඩනැගින්න මේ කෙලෙස් ගතිය හිටින එක නවත්ත ගන්න බෑ. අර ඉස්සල්ලා කියපු චේතනාවයි තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන කල්පනා කරන කමයි ඒ බාහිර ආයතනික අත්දැකීම මත වින්දනේ පහළ වෙනකොට. අපි ඒ ක්‍රිකට් සලායතන පච්චය පස්සෝ ආයතනයන්ගේ ස්පර්ශය නිසා පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. එතකොට වේදනාව පදනම් කරගෙන තණ්හාව ගොඩනැගින්නේ වේදනාව තුළ අනුසය හැදුනොත් විතරයි. වේදනාව කියන එක රහතන් වහන්සේටත් පහළ වෙනවා. නමුත් රහතන් වහන්සේට රාගානුසේ පටිගානුසේ ආදී අනුසේ හැදින්නේ වේදනාව තුළ මෙදහත් සිතක් රහතන් වහන්සේට තියෙන්නේ. එතකොට මේ හැම වෙලාවකම ඕගොල්ලන් තුළ තියෙන උනේ හැකියාවක් තමයි දැන් අපි අර ඉස්සල්ලා ධර්ම පාඨයේ මේ බුද්ධෝත්පාදයේ පරම දුර්ලභ අවස්ථාව ගැන පැහැදිලි කරද්දී අපි කිව්වා උපාදානීසු භික්කවේ ධම්මීසු අස්සද්ධානුපස්සී විහෙරතෝ තණ්හා පවඩ්ඩති කියලා. උපාදානී වැඩිමිට ස්ථානීය වෙන කාම භවයේ රූප භවයේ අරූප භවයේ කියන භවත්‍රයට අයත් සංස්කාරයන්. එතකොට මේ භවත්‍රයට අයත් සංස්කාර තියෙනවනේ. ඒ භවත්‍රයට අයත් සංස්කාර කියලා කියන්නේ මේ වෙලාවේ ඇසේ පහළ වීම තුල අභිනන්දනීය වෙන මට්ටම. ඇස කන නාසය දිවකය මනස කියන ආයතනයන්ගේ පහළ වෙනකොට අභිනන්දනීය වෙන මට්ටම. නිකන් මේ ඇසේ පහළ වීම මත රූපේ මත නිකන් පදිංචි වෙලා ඉන්න ඕන වගේ හිතෙනකම. ඒ රූපේ මත පදිංචි වෙලා ඉන්න පුළුවන් ය කියලා හිතුවොත් ඒක අභිනන්දනේ වුණොත් අභිනන්දනේ වෙලා එතනින් නවතින්නේ නැහැ. ඒ කාම භවයේ රූප භවයේ අරූප භවයේ කියන තුන් භූමියට අයත් විදියට භව සංස්කාර හැදෙන්න පටන් ගන්නවා. මොකද්ද? අර එහෙන් රූපේ අභිනන්දනේ වුණාට පස්සේ අභිනන්දනේ කරලා එයා සිතින් කයින් වචනින් කර්ම කරන්න පටන් ගන්නවා. ඇයි? අර අභිනන්දනීය වෙන මට්ටමේදී පින්වත්නි ඒ පුද්ගලයා තුළ කර්ම සකස් වෙනවා. ඇයි? අර චේතනා ගොඩනැගෙනවා කිව්වනේ. ඇසේ පහළ වීම මත චේතනා ගොඩනැගෙනවා නම් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් රූපේ මත පදිංචි වෙන්න පුළුවන් කියලා හිතනවා නම් අනුසය හැදෙන මට්ටමට එයා තුළ කල්පනා කරමින් ගනුදෙනු කරනවා නම් ඒ ගනුදෙනුවේ ඇතුලේ කාම භවය අනුව හෝ රූප භවය අනුව හෝ අරූප භවය අනුව හෝ පවතින ආකාරයට එයා සිතින් කයින් වචනෙන් අලුතෙන් කර්ම කරනවාමයි. එයාට එතනම අතහැරලා දාන්න පුළුවන්කමක් නැහැ. සිතින් කයින් වචනෙන් කර්ම කෙරෙනවාමයි. ඒතර සිතින් කයින් වචනෙන් කර්ම කෙරුණොත් එහෙම ඒ කර්ම විඥානයේ තමයි ප්‍රතිසන්දිය කරා පැමිණෙන්නේ. එතකොට කර්ම විඥානයේ ප්‍රතිසන්දිය කරා පැමිණෙනවා නම් නැවත කවරාකාරයකවත් ප්‍රතිසන්දියක් ඕන නැතිය කියලා කල්පනා කරන ශ්‍රාවකෙක් මෙතනදී චතුරාර්ය සත්‍ය ඔස්සේම බලන හැකියාවමයි නැවත ප්‍රතිසන්දිය කරා නොයන්න තියෙන එකම රහස පින්වත්නි. එකම රහස තමයි තමා තුල ගොඩ නැගෙන දැන් අර බුද්ධ දේශනාවක වන උපාදානීය සුභික්කවේ ආස්වාදයේ අනුව බලමින් වාසය කරන ශ්‍රාවකයෙක් තුල
බවාත්‍රයට මයිති සංස්කාරයන් ආස්වාද ආස්වාදයට අනුව බලමින් වාසය කරන තාකල් විතරයි අනාගත ජරාමරණ දුක හැදෙන්නේ කියලා මතක් කළානි. එතන අනාගත ජරාමරණ දුක හැදෙන මට්ටම මුලට හොයාගෙන හොයාගෙන යනකොට ඇසේ පහළ වීම නිසානම් කර්ම හැදෙන්නේ අනුසයෙන් තෙත් වෙන්නේ තණ්හා දිට්ටි වශයෙන් අල්ලගන්නේ ඇසේ පහළ වීම වනාහි කුමක්ද කියලා විමසනකොට යාට ඇසේ පහළ වීම කියන්නේ නාම රූප ධර්මයන්ගේ පහළ වීමමයි කියලායි වැටහෙන්නේ. එතකොට නාම රූප ධර්මයන්ගේ පහළ වීම මත තමයි සත්වයේ පුද්ගලයේ කාත්මයක් කියලා හිතාගෙන සත්ව නොවන පුද්ගල නොවන ආත්ම නොවන ස්වභාවයක් ආත්ම භාවයකින් අල්ලගෙන ගනුදෙනු කරන්නේ. ඒ ආත්ම භාවයකින් අල්ලගෙන ගනුදෙනු කරන තාක් කල් පින්වත්නි අනාගත ජරා මරණ දුක මෝරනවා. ඒ නිසා මේක බුද්ධෝත්පාදයක් ඇතුලේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනකොට රජවරු රජකමත් ඇරියා. රජවරු රජකම අත්තරියා. සිටුවරු තමන්ගේ සිටුකම අත්තරලා දැම්මා. සිටුකම අත්තරලා දැම්මා. ඇයි? ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ වර්තමානයේ මට මොකද්ද වෙන්නේ කියලා. දැන් අපිට හිතා ගන්න බෑ වර්තමානයේ අපිට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මොකද්ද වෙන්නේ කියලා මේ හාමුදුරුවරු බණ කියද්දි කිව්වත් ආයෙත් ගෙදර ගිහින් ඒ වැඩේම කරනවා. ඒ වැඩේම කරනවා. එනම් මතක තියාගන්න අවස්ථාවට කෙලෙස් අඩු කරගන්න බණ අහලා පුළුවන් වුණාට බණ අහන එක තුලින් අපට මේ නැවත නැවත චේතනා පහළ කරගෙන තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ලෝකය කල්පනා කර කර කල්පනා කර කර අනුසය හදන මට්ටමට බණ අහනකින් අභියෝග කරන්න බෑ කියලා මතක තියාගන්න. ඒ බණ අහනකින් අභියෝග කරන්න බැරි නිසා තමයි බුද්ධ දේශනාව ඉතාම අසිරිමත් දෙයක් අපට පෙන්වන්නේ. මොකද්ද? ඒ තමයි පින්වත්නි සමාධිමය සිතකින් තල්ලුවක් ගන්න ඕන. හිත වැඩිමින් හිත වඩලා තල්ලුවක් ගන්න ඕන. දැන් මේ තල්ලුව ගන්න ගන්න තමයි පැහැදිලිව මේ தත්ත්වේ පේන්නේ. මේ ඒ කියන්නේ අර සමාධියෙන් උපකාරයේ ගන්නකොට සමාධියෙන් උපකාරයේ ගත්ත තැනක තමයි මේ යථාර්ථය අපට පැහැදිලිව වටහා ගන්න පුළුවන් වෙන්නේ. ඒ උපකාරය ගත්තේ නැත්තම් නිකන් බණ අහගෙන ඉන්නකොට ඇත්ත තමයි කියලා හිතෙනවා. ආයෙත් පරණ වැඩේමයි ගෙදර ගිහින් කරන්න වෙන්නේ. ඒකට එහෙනම් දැන් මේ පරණ වැඩේම කරන අපට තියෙන එකම පිහිට තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි වන සමාධිමය අර්ථයකට එකතු වෙන එක. එතනින්මයි පටන් ගන්න තියෙන්නේ. මේ කාලේ වෙන විකල්පයක් අපට නැහැ. වෙන විකල්පයක් නැහැ. නමුත් ඒ කාලේ බුද්ධ කාලේ එහෙම නෙමෙයි. බුද්ධ කාලේ දැන් රට්ටපාල මහරහතන් වහන්සේගේ ජීවිතේ ගත්තොත් මොනවද නැත්ති? රත්තරන් තැටියේ කාලා බීලා සනීප ජීවිතයක් ගෙව්වේ. විශාල සැප සම්පත් සහිත ජීවිතයක්. දුර්භීක්ෂයක් ආවොත් ඒ පලාතට කන්න දෙන්න පුළුවන්කම තිබ්බ නිසා කියනවා රට්ටපාල කියලා කිව්වේ. ඒ කාලේ පාලනේ අතර ගන්න පුළුවන් අතට එයාලට. එච්චර ආර්ථිකයක් තිබ්බා. ඒ ඔක්කොම අතහැරලා දාලා ගිහින් පැවිදි ජීවිතයට ගියේ පින්වත්නි. ඒගොල්ලෝ දැනගෙන හිටියා රත්තරන් තැටියේ බත් කෑවත් වළඳන්නේ ජරා මරණ දුක කියලා. රත්තරන් තැටියේ තුන් වේලට කණ්ඩ හම්බුණත් මේ වළඳන්නේ නම් වර්තමානයේ චේතනා පහල කරගෙන තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන ආයතන හය පරිහරණය කරනකොට අනුසය හැදෙනවා කියන්නේම අනාගත ජරා මරණ දුකමයි මේ හදන්නේ කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියා. ඒ නිසා ඒගොල්ලන්ට හරි පහසුවෙන් තමන්ගේ සිටුකම අත්හරින්න පුළුවන් වුණා. නමුත් අපට වර්තමානයේ මොකද වෙන්නේ කියලාවත් හිතා ගන්න බෑ. වර්තමානයේ එක්කෝ බාහිර ආයතන මත හිත පිහිටව ගන්නවා, එක්කෝ අභ්‍යන්තර ආයතන මත හිත පිහිටව ගන්නවා. බාහිර ලෝකෙට එක්කෝ වික්ෂිප්ත වෙලා යනවා, අභ්‍යන්තරය මත එක්කෝ පදිංචි වෙනවා. මම ආයිනේ පදනම් කරගෙන අභ්‍යන්තරය මත පදිංචි වෙලා ඇස් දෙක පියාගෙන මාස ගණන් ඒවා නිමිති අනුනිමිති කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා. කල්පනා කර කර ඉන්නකොට ස්ථිර වශයෙන් නිත්‍ය වශයෙන් පිළිගන්න පුළුවන් ලෝකයක් තියෙනවාමයි කියලා මේ හිත පෙන්නනවා. කොහේනම් ගිහින් බලපං කියලා ඇස් දෙක ඇරලා බලනකොට පින්වත්නි ස්ථිරසාරයෙන් පිළිගන්න පුළුවන් ලෝකෙම වැටෙනවා. ඒ ලෝකේ වැටෙනකොට ඔව් ඔව් ඇත්ත තමයි මේ මගේ හිත කියාපු ස්ථිරසාරයෙන් පිළිගන්න පුළුවන් ලෝකෙ මේ තියෙන්නේ කියලා ලෝකය අල්ල ගන්නකොට ඒ ලෝකේ අල්ලගත්ත තැන පින්වත්නි ඒ පුද්ගලයා තුළ කර්ම භවය හැදෙනවා. ඊට පස්සේ ආයෙත් ලෝකෙට ගිහින් බලනවා උත්පත්ති භවයේ පැනනවා චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ආදී විඤ්ඤාණ ස්කන්ධේ පහළ වෙන මට්ටම. ඒ කියන්නේ අර උපාදානයේ මත පිහිටලා
වටිනාකමක් සහිත ලෝකයක් තියෙනවා කියලා ගිහින් බලනකොට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ ආදී විඤ්ඤාණස්කන්ධි පහළ වෙන්නේ. ඒ පහළ වෙන එක තමයි උත්පත්ති භවය. උත්පත්ති භවය. ඊට පස්සේ බලනකොට වටිනාකමක් සහිත ලෝකයක් එළියේ තියෙනවාමයි කියලා මේ හිත ස්ථිරෝ පිළිගන්නවා. ඒ පිළිගන්න එක තමයි පින්වත්නි කර්ම භවය කියන්නේ. කර්ම භවය. ඔය විදියට උත්පත්ති භවයයි කර්ම භවයයි මත අවිද්‍යාවෙන් වැඩ කරන කම නම් තියෙන්නේ ස්ථිරයි අනාගත ජරා මරණ දුක මතුවෙනවා. ස්ථිරයි එබඳු ආකාරයට කල්පනා කරන කෙනා තුළ කාම භූමිය හෝ රූප භූමිය හෝ අරූප භූමිය කියන තුන් භූමිය අනුවම පවතින හිතක්මයි යාට තියෙන්නේ. තුන් භූමිය අනුව යන හිතක්මයි තියෙන්නේ. මේකට එකම දෙයයි තියෙන්නේ, චතුරාරි සත්‍ය ඇතුලේ බල බලා ප්‍රතිපත්තියට එකතු වෙන එක. චතුරාරි සත්‍ය ඔස්සේ, ඒ කියන්නේ බාහිර ආයතන අභ්‍යන්තර ආයතනයේ පහළවීම කියන්නේම දුකක් විදියට දකින්න. ආයතනයන්ගේ ස්පර්ශය කියන්නේම දුකක් විදියට දකින්න. මොකද ආයතනයන් පදනම් කරගෙන පදනම් කරගෙන සිත තුළ සිතුවිලි ගලාගෙන ඉන එකම දුකක් විදියට දකින්න පින්නත් නී. බාහිර ලෝකේ පරිහරණය කරන්න වෙච්ච එක නිසා ඕගොල්ලන්ගේ හිතට සිතුවිලි ගලනවා නම් සිතුවිලි ගලන එකම දුකක් විදියට තේරුම් ගන්න. සිතුවිලි හැසිරෙන එකම දුකක් විදියට තේරුම් ගන්න ආනුමානික ඥානයක් ද අනුමානිට තේරුම් ගන්න. හරි, මේ සිතුවිලි ගලාගෙන ඉන එකම නම් දුක. මෙබඳු ආකාරයට සිතුවිලි ගලන්නේ කුමක් නිසාද? ආයතනයන්ගේ ස්පර්ශය නිසා නේද? ආයතනයන්ට ලෝකේ යමුණ ගැහුන් නැත්නම් ඒ ලෝකේ අරඹයා මට සිතට සිතුවිලි වැටෙන්නේ නැහැ නේද කියලා දකින්න. ස්පර්ශය නිරුද්ධ වීමෙන් මේ සිතට සිතුවිලි ගලන එක නිරුද්ධයි නේද කියලා දකින්න. නැවත නැවත සිතුවිලි එක එක පැතිවලින් ගලනවා නේද කියලා දකින්න. මේක නිරුද්ධ කරන්න ප්‍රතිපත්තියක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා නේද කියලා දකින්න. ඒ ප්‍රතිපත්තියට එකතු වෙනකොට ඕගොල්ලන්ට තේරෙයි, ඕගොල්ලන්ගේ ඥාණයෙන් සිතුවිලි ගැලීම වනාහි දුක්ඛක්මයි. ඒක දුක්ඛ සත්‍ය ඇතුළෙම කතා කරන්න ඕන එකක් කියලා තේරෙයි. සමාධිය ඇතුළෙදී සිතුවිලි නොගැලීම නිසා ප්‍රීතිය, සුඛය, පස්සද්ධිය, ඒකාග්‍රතාවේ මේ ටික මතුවෙනකොට ඔබට තේරෙවි මේ සිතුවිලි ගලාගෙන ගලාගෙන යීම මත මම අමාරුවේ වැටුණා, මං විඩාවටපත් වුණා, මේකමයි දුක කියලා තේරෙයි. එතකොට ඒ බඳු සමාධිමත් සිතකින් ඔබට මේ කතාව කියවාගෙන ඒක දර්ශනීය වෙච්ච තැනක යථාර්ථාවබෝධය පිණිස ගැඹුරින් විමස විමසා බලන ශ්‍රාවකයෙකුට, ඒ විදියට ගැඹුරින් විමස විමසා බලන ශ්‍රාවකයෙකුට සමාධියේ අර්ථය කරා එකතු වෙන්න පුළුවන්. සමාධි අර්ථය තමයි එයාට අර සිතුවිලි නොගැලීම නිසාම ditta dhamma sukha viharane උපදිනවා පළවෙනි එක. සිතුවිලි නොගැලීමෙන්ම ditta dhamma sukha viharane උපදිනවා. බාහිර ලෝකයක් එක්ක එකතු වෙච්ච හැම වෙලාවකම සිතුවිලි අභ්‍යන්තරයේ තුල හැසිරුණා. සිතුවිලි නොගැලීමම මොනතරම් ශාන්තද, මොනතරම් ප්‍රණීතද කියලා සිතුවිලි නිසා සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. සිතුවිලි නොගැලීම නිසාම සිත සමාහිත වෙලා ඒ ප්‍රීතිය උපදිනකොට ditta dhamma sukha viharaneයක් උපදිවි. ඔබේම අත්දැකීමක් ඒක. ඒ ditta dhamma sukha viharane උපදිනකොට පින්වත්නි ඒ ශ්‍රාවකයාට එයාගේම ජීවිතය ඇතුලේ ඥාන දර්ශන පටිලාභාය සංවත්තති, ඥාන දර්ශන ප්‍රතිලාභයකුත් ඇති වෙයි. ඒ ඥාන දර්ශන ප්‍රතිලාභය ඇතුලේ පින්වත්නි යම් කෙනෙක් සමාධිය තවදුරටත් වඩනකොට සමාධියේ අර්ථයක් වෙච්ච සති සම්පජඤ්ඤාය සම්මත්තති, සිහියයි නුවණයි හොද්දට පිහිටන්න පටන් ගන්නවා, තියුණු ආකාරයෙන් පිහිටන්න පටන් ගන්නවා. අර බාහිර ආයතන අභ්‍යන්තර ආයතන සහ අර ඒව මත පදිංචි වෙලා හිටපු තැන හොද්දට සිහි නුවණ උපදිනවා. ධම්මායතන අනුව දැන් හිත පවතින්නෙත් නැහැ. ඒ ස්ථිර වශයෙන් මේ පිහිටන්න පුළුවන් ලෝකයක් තියෙනවා කියලා හිතට වටහාගෙන ඒ ලෝකේ දිහා බලලා ලෝකේ මත පදිංචි වෙලා ඇත්ත තමයි මේ වටිනවා කියලා මගේ හිත පින්නපු ලෝකේ තමයි මේ ඇහැ ඉදිරියේ තියෙන්නේ කියලා බාහිර ලෝකේ මතත් පදිංචි වෙන්න විදියක් නැහැ. මොකද හැම වෙලාවකම තියුණු සිහිනුවණක් උපද්දවලා දෙනවා සමාධියෙන්. ඒක සමාධිය කරන්නේ සමාධියෙන් ඒක කරන්න තියෙන. ඒ කියන්නේ වර්තමානයේ නම් සමාධිය නැතුව ඒක කරන්න බෑ. තුන්වෙනි එක සති සම්පජඤ්ඤාය සංවත්තති, හොඳට සිහිනුවන උපදිනකොට සිහියයි නුවණයි පදනම් කරගෙන පින්නත්නි ලෝකේ වෙනද තරම් නොයැලෙනකම අයින් වෙලා යන්න පටන් ගන්නවා. එහෙම අඩු වුණත් සමාධියේ ඊටාම පරිපූර්ණ අර්ථය තමයි අතිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවාණං කායාය සංවත්තති.
ඒ විදියටම බලනකොට සිහියයි නුවණයි පදනම් කරගෙන බලනකොට මේ මුලින් කියාපු චේතනාව පවත්වන එක දුර්වල වෙනවා. තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන පින්වත්නි කල්පනා කරන ගතිය දුර්වල වෙනවා. බලන්න බලාගෙන ඉද්දි දුර්වල වෙනවා. ඒ වගේම පින්වත්නි අනුසය ගොඩ නැගින එක දුර්වල වෙනවා. එහෙම දුර්වල වෙනකොට එයාට පුළුවන් සම්පූර්ණයෙන් අනුස්සයේ සංවර්ධිත අවස්ථාව වෙච්ච ආශ්‍රව සම්පූර්ණයෙන් උදුරලා දාන්නට අතිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සමාධි භාවනාව සමාධිය වැඩි යුත්තේ බහුල වශයෙන් වැඩි යුත්තේ ආසවාණං කායාය සංවත්තති සම්පූර්ණයෙන් ආශ්‍රව ගලවලා විසික් කරලා සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න පුළුවන්. එතකොට කර්ම විඥාණයට පිහිට නැතුව යනවා. කර්ම විඥාණයට පිළිසරණ නැතුව යනවා. එතකොට හේම නිවිල යනවා. එතකොට එහෙමනම් අපට මිකල සමාධියේ අර්ථය තුලින්මයි මේ වැඩේ කරගන්න තියෙන්නේ. එතකොට සමාධියේ අර්ථය තුලිනුත් මේ වැඩේ කරගන්න තැනකට අපේ අභ්‍යන්තරය තුල පෙළඹවීමක් නැති නිසා ධර්මදේශනාවකින් අපි නතර වෙන්න සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේකෙන් නැවතුණා කියලා අපිට මුකුත් කරන්න බෑ. ලොකුවට හේතුව එළියට ගියාට පස්සේ වෙනද වගේම අර චේතනා හදාගෙන තෘෂ්ණා දෘෂ්ටිය පදනම් කරගෙන කල්පනා කර කර කල්පනා කර කර චක්කු සම්පස්සජා වේදනාව පදනම් කරගෙන සුඛ වේදනා දුක් වේදනා ආදී උපදිනකොට අනුස්සයම මෝරණ විදියටයි අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ. ඔය ගනුදෙනුවෙන් ඕගලන්ට අයින් වෙන්න ඕන නම් බණහනික විතරක් සෑහෙන්නේ නැහැ. බණහනකින් කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. වර්තමානයේ නම් හරිම අමාරුයි. මොකද බණ අහනකොට හරිම සැහැල්ලුවක් සහ ධර්මී අර්ථයක් වැටහෙනවා. ආයෙත් එළියට යනකොට සුප්පුරුදු විදියටම කෙලෙස් එක ගනුදෙනු වෙන මට්ටමක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න ඒ වෙලාවට යම් කිසි ආකාරයක කෙලෙස් වල කලමනාකරණයක් තිබුණා කියන එක ලොකු ජයග්‍රහණයක් නෙමෙයි. ඒක සැබෑ ජයග්‍රහණයක් වෙන්න නම් අපට සමාධිය අර්ථයට එකතු වෙන්න වෙනවා. එබඳු අර්ථ සහිත ශ්‍රාවක භාවයක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. පින්වත්නි අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කළේ විජේසිංහ මහත්මයා ඇතුළු පින්වත් දායක මහත්ම මහත්මීන් එකතු වෙලා මේ දේශනාවට සම්බන්ධ වෙනවා. එතකොට මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ තම තමන්ගේ సంతానගත ජීවිතවලට තම තමන්ගේ ජීවිතවල අවබෝධය තහවුරු කර ගැනීම පිණිස ධර්මීය උපකාරයේ ගොඩනගා ගැනීමටයි මේ අත්ව බලාපොරොත්තු වෙන්නේ. හැම දිනාගේම ජීවිතවලට ධර්මීය පිහිට පිළිසරණ යහපත අභිවෘද්ධිය සිත සාන්තියම සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයම පිළිවෙත් පුරාගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ දේශනාමී කුසල් හේතු පාරමිතා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා, මේ පින්නතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් අපේක්ෂා කරනවා මේ ගෞතම බුදුසසුන රැකගනිමින් මේ තාක් කාලයක් ධර්මය ශ්‍රවණය කිරීම පිණිස අපකැප වී සිටින මේ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අනුග්‍රහ කරමින් සුජීවත්ව සිටින සියලු සත්පුරුෂ ආර්ය වූ කල්යාණ මිත්‍ර සියලු දෙනාට මේ උතුම් කුසලය ඉතාම කෙටි කාලයකින් නිර්වාණාවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අදිෂ්ඨානය කොට තිබෙනවා. ඒත් සමගම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් පූජනීය මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. මෙතනට වැඩම කොට වදාළ මේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ පින්වත් මෙහෙණින් වහන්සේ ඇතුළු මේ ඇත්තෝ හැම දිනාටමත් මේ කුසල්ම බලවත් වේවා. නිදුක් නිරෝගී සුව සම්පත්තියේ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේම පිළිවෙත් පුරාගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ජීවිතයේදීම මේ කුසලානි සංසයන් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ උතුම් කුසලානි සංස ධර්මයන් සියලු ආර්ය වූ සත්පුරුෂ සියලු දෙවියන්ට බ්‍රහ්මරාජ මණ්ඩලවලට මේ උතුම් කුසල් අනුමෝදන්ව බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා කියලා මේ අත්ව අදිෂ්ඨාන කරනවා. දේශනාව සඳහා ප්‍රධාන දායකත්වයේ දරන පින්වත් සියලුම දෙනාටත් මේ ඇත්තන්ගේ පවුල්වල අනිකුත් සියලු දෙමව්පියන්ට වැඩිහිටියන්ට දූ දරුවන්ට හැම දිනාටම මේ කුසල් බලවත් වෙලා
මේ ඇත්තන්ගේ නමින් මිය ගිය සියලුම ඥාතීන්ට වර්ග පරම්පරානුගත සංසාරගත ඥාතීන්ටද ඉතාම කෙටි කාලයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් පාරමී ධර්මයක් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි මේ උතුම් කුසලානිසංස ධර්මයන් විශේෂයෙන්ම කොළබිස්සේ විමුක්ති රතන ස්වාමින් වහන්සේටද කලවානී සුබෝධී රතන ස්වාමින් වහන්සේටද මේ කුසල් උපකාර වෙලා උන්වහන්සේලාටත් උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒත් සමගම මේ අස්ගිරි පිරිවෙන් විහාරස්ත නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු හැමදිනා වහන්සේටමත් මේ උතුම් කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම බලවත් වේවා කියලා අධිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම බලවත් වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.